උත්තාන සමය දෙවනි සතිය සිකුරාදා මෙනෙහි කිරීම. ශුද්ධාත්මයන්න් තුළ ආවරණය වෙච්ච ජීවිත රටාවක තීන වෙනස, භෞමිකදේ භෞමික භූමියෙන් ස්වාර්ගිකදේ ස්වාර්ගිකත වෙන නිසාම මගේ ප්‍රමාන්තනය. ස්වාමීන් වහන්සේ අද පරණ කිවීම හරි ලස්සට පෙන්නවා. ලෝකය තුළ දඟර නායසා ශුද්ධාත්මයන්න් තුළ දැඳිච්ඡා යාත්‍ර වෙනස. දැන් මෙතන මතක තියාගන්න ඕනේ, දැන් මන්ත්‍රණ සභාව එකතු වෙන. ඒත් විනේදරයෙකු සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලිය නමු පරිසිවරේ. විනේදරයෙක් පරිසිවරේ. අතරම යතන සාහුල්ගේ ගෝලය, සාහුල්ගේ ගුරුවරයා. දැන් ප්‍රඥාවන්තම, ඒ කියන්නේ දැනුමතින් උසස්ම දැනුමක් තිබිච්ච පුද්ගලයා. දැනුම ප්‍රඥාවට පරස්පර විරෝධී වෙන්නේ නැහැ මගේ ප්‍රමාණයෙන්. හරියට දැනුම ලබන කෙනා ප්‍රඥාවට දැනුම දායක වෙනවා. නමුත් ප්‍රඥාව කියන්නේ දැනුම නෙමෙයි. ගමාලිය කියන්නේ දැනුමිතික තිබ හැබැයි ප්‍රඥාන්ත මිනිස්සෙක්. හරියට දැනුම ගන්නවා කියන එක ප්‍රඥාවට දවුවා. එයා කතා කරලා කියනවා මන්ත්‍ර ස්වභාවයේ නැගිට ප්‍රේරිතයන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අනකොට මෙසේ කිය. ඉස්රායිල් ජනයනි, ඔබ මේ මිනිසුන්ට කරන්න යන දේ ගැන පරිස්සම් වන්න. ටික කලකට පෙර තියුදාස් සමා වැදගත් කෙනෙක් යයි කියමින් ඉදිරිපත් විය. උර මිනිසුන් 400 දෙනෙක් එකතු වුණා. ඒත ඔහු මරණු ලැබී ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනාද විසිර ගොස් නැත්තනම් නැති වූ. ඔහුට පසු සංගණනය කළ දවස්වල ගලිලේ ජුදාස් ඉදිරිපත් වී ජනයාගෙන් සමහර දෙනෙකු තමා වෙතට දිනාගත්තේය. ඔහුද විනාශ වී ඔහුගේ අනුගාමිකයෝද විසිරුන් ලැබූහ. ඉදින් මේ සිද්ධි දෙක ගැන මාබඩ කියන්නේ මේ මිනිසුන්ගෙන් ඈත් වී සිටින කියා තමන්ගේ පාඩුවේ ඉන්නට උන් ටිට අරින් කියා. දැන් බලන්න මේ මිනිස්සයා කතා කරන දේ. ගමාලියෙන් පැහැදිලිව කියනවා යුදාස් හා ජුදාස් කියන චරිත එයාලම මැරුවන් පස්සේ මේක නතර වුණා. හැබැයි ජේසුගේ කතන්දරය එහෙම නෙමෙයි. ජේසු මැරුවන් පස්සේ තමයි ඒගොල්ලෝ පිපිදලා ඉන්නේ. ඉතින් ඇත්තම ගමාලියට මොකක්දෝ දෙයක් තේරෙනවා. මිනිස්ස තලයේ උත්සාහ, මිනිස්ස තලයේ දඟලිල්ල නෙමෙයි මෙතන තියන්නේ. මෙතන දෙවියන් වහන්සේ හස්තය තියනවා කියලා අර තේරෙනවා. මගේ ආදර ප්‍රේමන්තේනි, අපි ජීවිතේ හැමතිස්සෙම අපි බලන්න ඕන එකම දෙයයි. අපි කරන්නේ දෙවියන් වහන්සේ කැමැත්තද? දෙවියන් වහන්සේ මගේ පක්ෂේ නම් මට විරුද්ධ වෙන කවුරුත් නැහැ. රෝමට වෙදි පරිච්ඡේද කතා කරලා කියන්නේ 35 වෙනි වගන්තිය සිට. උන්වහන්සේ මගේ පක්ෂේ නම් මට විරුද්ධ වෙන්න කවුද? ඒතර මේක උන්වහන්සේගෙන උන්වහන්සේගේ සටන. අපි දඟලන දෙයක් නැහැ. ඒ ගමාලියල් පැහැදිලිව කියන්නේ ඔවුන්ගේ මේ ව්‍යාපාරය ක්‍රියාමාර්ගය මිනිසාගෙන් වන දෙයක් නම් ඒ කදාකප්පල් වන්නේමයි. ඒත් ඒ දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම් ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකිය. එපමණක් නොව ඔබ අදහස් කරන දේ දෙවියන් වහන්සේ විරුද්ධව සටන් කිරීමක්ද වීමට ඉඩ ඇත. කොච්චර බැරෑරුන්ද මේ වචන. එහෙනම් ඔබ මේ කොච්චර උත්සාහ කරලා දේවල් නතර කරන්න බැරි. ඒක දෙවියන් වහන්සේගේ දෙයක් නේද? එහෙමනම් ඔබ මේ විරුද්ධව සටන් කරන දෙවියන් වහන්සේට විරුද්ධව. ජාකොබ් දෙවියන් වහන්සේට එක ප්‍රබද්ද. සටන් කරේ නැහැනේ. පොරබදිනවස සටන් කරන අතර දෙකක් තියෙනවා. පොරබදද්දී අපි බදාගෙන සටන් කරද්දී අපි ගහලා විසි කරනවා. ගහන තමේ සටනක්. පුරුදුවන් දෙවියන් වහන්සේ එක්ක සටන් කරන්න. යාකොබ් නම් පුරබදලා දින්න. මගේ ආදර ප්‍රේමන් තේනි. නැඳ නිසා මේක සටනක්. ඒතොර මේක දෙවියන් වහන්සේ විරුද්ධව කරන සටනක් වෙන්නත් පුළුවන්. ගමාලියලට කියා දෙන්නේ මේක ගැන ඒ නිසා මම කියන්නේ ඔබට මොවුන්ගේ අයින් වෙලා ඉන්න. එපමණක් නොව ඔබ අදහස් කරන දෙවියන් වහන්සේ විරුද්ධව සටන් කිරීමක් දෙන්න වෙනව ඇත. ඌ ඒ අවවාදයෙන් පිළිගත්තා. ඊපස්සෙ ඌ ප්‍රේරිතන් Taman වෙතට ගෙන්වා කසබාරදී. ජේසුස්ගේ නාමයෙන් කතා නොකරන්නට අනකොට ඔවුන් නිදහස් කරේ යව. එින ප්‍රේරිතෝ ඒ නාමය උදෙසා නිඳා වීමෙන් භාග්‍ය ගැන ප්‍රීති වෙමින් මන්ත්‍රණ සභාවපත් වී ගියා. තවද ඔහු දිනපතාම දේව මාලිගාවේදී ගෙදරක් පාසා ඉගැන්වීමෙහි ජේසුස් වහන්සේ පිළිබඳ සුභාසන දේශනා කිරීමෙන් නිරත වූහ. නතර කරන්න බෑ. මගේ ආදර ප්‍රේමන්තිනේ ඔබ බලන්න ඕන එකම දේ ඒක නිසා. ඔබගේ පැත්ත දෙවන වහන්සේ. ඉතින් මේ අත්දැකීමට එන්න ස්වාමිනාසේ පුරුදු කරනවා යාලා අත්දැකීම පුරුදු කරනවා. ඒ කියන්නේ ජුදා සම්ප්‍රදායේ කෑමක් කියලා කියන්නේ ජීවිතය බෙදා ගන්න තැන. ගෙම් මවුස් ගමනේ ජීවිතය බෙදා ගන්නවා. අන්තිම රාත්‍රී භෝජන ජීවිතය බෙදා ගන්නවා. උනාසේ එසා 55 එකේ කියනවා එන්න අර දන්න බල දන්න නොමිලේම ගන්න. කෑමක් නොවන දෙයට මිලක් ගුදල් ගෙවන්නේ මන්ද, තෘප්තිය නොදෙන දෙයට වෙහෙසවන්නේ මන්ද. මගේ වචනේ අසා පිළිපැද හොඳම ආහාරය වළඳා තෘප්තිමත් වන්න. මගේ ආදරේ මාත්‍රි කෑමක් කියන්නේ ජීවිතය බෙදා ගන්න තැන. දැන් උන්වහන්සේ දකිනවා මිනිස්සු ගොඩාක් එනවා උට බඩගිනි. ජේසු පිලිප්ට පාස්කුව ළඟයි.
පාස්කව කියන්නේ බැටල පොතකව මරණ තැන. භෝජනයේ සංග්‍රහයක මංගල්‍ය. දැන් ජේසුයි මේ ජුවන්තුමාට අනුව ජේසුයි පාස්ක මංගල භෝජනය වෙන්නේ. ජේසුයි බැටල පොතක යනන් වෙන්නේ. මොකද අන්තිම රාත්‍රී භෝජනයේ ජුවන්ට අනුව භෝජන සංග්‍රහයක් නැහැ. ජේසුයි ජොම ජීවනදායක භෝජනය කියලා කතා කරන්නේ ලූක් චුවම 6 වෙනි පරිච්ඡේදයේ. එතන තියෙන ජුවම් 13 පාද සෝදන අධ්‍යක්ීම විතරයි. ඔවුන් ආහාර වැළඳුම් පසු කියලායි පටන් ගන්නෙ. එතන මේ ජීවිත බෙදා ගන්න අධ්‍යක්ීමේදී ජේසු මොනවාගේ පියවරද ගන්නෙ? ඔසව බැලු කල තමන් ළඟට මහා සමූහයක් ඇදීගෙන දැක මොවුන් හැම දිනාටම කන්නට දීමට අපි කොතැනින් මිලට රොටි මිලට ගනිමුදයි ෆිලිප් කෙන් ඇසුවා. ඇයි මේ ෆිලිප් කෙන් අහන්නේ? ෆිලිප් කේ ගම මේ. ඒ වෙනකොට සෙනඟ දකිද්දි ෆිලිප් උජාරුවෙන් පුරාජයට දරදර ඉන්නද්දි ජේසු අරගෙන යව කඩනවා. අපි කොහෙන්ද ගන්නෙ? මොකද එයා තමයි මේ විදිහකට හොඳටම මේක මිනිස් තලයෙන් මිනිස් තමයි දන්නේ හොඳටම කරන්න හිටියගෙන එයා තමයි නිසා. එතකොට පිලිප් අපි හොඳටම කරයිද කියලා බලාගෙන හිටියා ජේසු. ඒ නිසා පිලිප්ට කතා කරලා කියනවා. උන්වහන්සේ මෙසේ වදාලා ජේසු හන්සේ ඔස්සේ බලු කර තමන් ළඟට මහා සමයක් ඇදීන දැක ඔවුන් හැම දිනාටම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලට ගන්නද දැයි පිලිප් කියන ඇසුසේක. උන්වහන්සේ මෙසේ වදාලේ ඔ පරීක්ෂා කරන පිණිස. මන්ද ඔ කුමක් කරන්නේද? උන්වහන්සේ කුමක් කරන්නේ දැයි දැන සිටි බැවිනි. පිලිප් තම දැන් පරිප පරීක්ෂාව exam එක අට ෆේල්. exam එක මොකද පිලිප් අරගන්න රිදී කාසි 200කට පමණ කාසි මදි. දැන් මේ කල්පනා කරා මෙච්චර දෙනෙක් කොහොමද කන්න දෙන්නේ? පිලිප්ගේ ශක්තියෙන් දඟලන්න පටන් ගන්නවා. ගණන් හදනවා 5000ක් ඉන්නවා බදලා හිටියනම් ගෑනු අය මෙච්චර ළමයි හිටියනම් මෙච්චරයි කියලා ඉතින රිදී කාසි රොටි ගැන කල්පනා කරනවා. ජුදාස් පර්ස් එක හංගන පැත්තකට යන්නද එක මච්චාරුවක්. එයාට මතක නැහැ දෙවෙනාසේ පාළු කරේ ලක්ෂ 6කට එකවලක් කන්න දෙන්න කෝච්චි පෙට්ටිය වල කැම දාගෙන එන්නට ඕනේ. වතුර දෙන්න බවුසර් වල කැම ගේන්න වතුර ගේන්නට ඕනේ. ලක්ෂ 6කට අවුරුදු 40ක් කන්න දෙන ස්වාමීන් වහන්සේට පාළු කරේ 5000කට කන්න දෙන එක ප්‍රශ්නයක්ද මම කියන්නේ. දැන් එයාලගේ ප්‍රශ්නේ ඒකයි. ජෙසු මේ කියා දෙන්නේ ආ පරීක්ෂා කරන්න. හර්ධයක් කියා දෙන්න. ඊළඟ පියවරේ ඇන්ඩ්‍රූ. ඇන්ඩ්‍රූගේ විදියක් තමයි ජෙසු ගාවට පුද්ගලිකව අරගෙන එන්නේ. ඇන්ඩ්‍රූ පේදුරුගේ සහෝදරයා. පේදුරු අරන් ඉන්නේ ඇන්ඩ්‍රූ. ග්‍රීක ජාතිකයෝ ජේසු ගාවට අරගෙන එන ඇන්ඩ්‍රූ අද මේ කොළු ගැටයව ජේසු ගාවට අරගෙන එන ඇන්ඩ්‍රූම තමයි. ඇන්ඩ්‍රූගේ චරිත ලක්ෂණ. ෆිලිප්ට වඩා හොඳ තැනක. රොටි පහයි මසුන් දෙන්නයි තියෙන කොළු එක්ව ජේසු ගාවට අරගෙන එනවා. ඒත් අහනවා මෙච්චර දෙනට මේකෙ මොකටද? මගේ හදර ප්‍රමාන්තනේ. දැන් මේක එයාලා හිතන්නේ මනුෂ්‍ය තලයෙන් කරන අරගලයක් කියලා. අනිත් පැත්තේ මේ පුංචි කොළු ගැටය. මේ පුංචි පුතා මොනවද හිතන්නේ? දැන් අම්මා කතා කරලා කියන්නේ පුතේ ජේසු කියලා රබ්බී කෙනෙක් දේශනා කරනවා යන්න අහගෙන ඉන්න හරිම ෂොක් කියලා කැම ටික උතලා දෙන්නට ඇදී පුතාට අරගෙන යන්න කියලා. මාළු කුරි දෙන්නයි රොටි පහයි. මේ පොඩි රොටි යව රොටි. ඉතින් මේක කැම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇහෙද්දි මේ කොළු ගැටයා තවත් හංගගෙන තමුන්ගේ මේ කාලවල තමුන්ට කැම හිඟයක් කියලා දැක්කේ තමුන් හංගගෙන ගොඩ ගහ ගන්න දැනදි මේ කොළු ගැටයා ඒක ඇරලා ගෙනනවා. ඇන්ඩ්‍රූ මාමට ගෙනත් දෙනවා. මම මේක මගේ ගාව තියෙන අම්මා දුන්නේ ඒක ජේසු දෙන්න කියලා. මේක නම් මොකෙ මොකෙන් බලාපොරොත්තු වෙන්නේ? සංගමනාත්මකව ගත්තාන් පස්සේ මේක 5000ක් එක මේ පහම මොනවද කරන්නේ? ප්‍රමාණු දෙන්න කුඩු දෙන්න මොනවද කරන්නේ? ඒක කරන්න දෙයක් නැහැ. හැබැයි ජේසුගේ අතට දෙන්න. මගේ ආදර ප්‍රේමන්තේනේ ඔබ ස්වාමිනාසට බාර වෙද්දී ඔබ ඉඩ දෙද්දී ස්වාමිනාසට ඔබ මෙහෙවන්න සටන් උනාස්ගේ අතට ගත්තී. නැසි බාරගෙන යන්නේ වැඩි පුතමයි. උනාස්සේ රැගෙන තුති පුදා කඩලා උනාසගේ ඒ කැම්පෙට්ටියෙන් උනාසගේ අතට යන්න. සිද්ධිය උනාසගේ අතට බාර දෙන්න. ඔබ උනාසයට බාර වෙන්න. ඒකයි ජේසු තාත්තට කිව්ව තාත්තේ ඔබගේ හස්තයට මගේ ආත්මේ බාර කරනවා. මම මෙතන නෙමෙයි මගේ ඔබාසගේ හස්. ස්වාමීන් වහන්සේ සටන් කරන්නේ මම නෙමෙයි ඉනික්කම 14 දාන්තර. උනාසේ සටන් කරද්දී 5000ක් කාලා තෘප්තිමත් වෙනවා. හිතා ගන්න බැරි දෙයක් ඔබගේ ජීවිතය වෙනවා. එනිසා ගමාලිය කිව්වා වගේ ඔබට මට කියන්න තියෙන එකම දේ මම ස්වාමීන් වහන්සේගේ පක්ෂේද මම උනාසට බාර වුණා නම් ඊටු ටික උනාසේ දිගාරිනවා මට තියෙන යපිලා බාර වෙලා ඉන්න නිසා ඔබගේ අර්ගලේ ගොලියත් වගේ විශාල වෙන්න පුළුවන් ඔබගේ ප්‍රශ්නය රතමූද වගේ ගැඹුරු වෙන්න පුළුවන් ඔබගේ පීඩාව හමුදාවක් වගේ සුවහස් වෙන්න පුළුවන් හැබැයි ස්වාමීන් වහන්සේගේ හස්තයට බාර වෙන තැන උන්වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරලා ඔබ නිදහස් කරන බව අයිති කරගන්න වචනය අද ඔබට ආරාධනා කරනවා ආමෙන් ජෙසුස් වහන්සේ